ලර්න්විSDටක් සමඟින් මම චානක දිසානායක මේ ඉස්ක්‍රච් වැඩසටහන සම්බන්ධව කෙරෙන හත්වෙනි වීඩියෝ එක. අපි කලින් වීඩියෝ එකෙන් ස්ප්‍රයිට් ගනම් කරන්න ඉගැන්නවා ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කලින් දවස කරපු වැඩසටහනේ තවත් කොටස් කීපයක් ගැන ඉතිං ඔයා කලින් ීඩියෝ එක බැලුව නැත් නම් මුලින් ඒ විීඩියෝ එක බල එන්න නැත් නම් මේ වීඩියෝ එකෙන් කරන දේවල් තේරුම් ගන්න පොඩ්ඩක් අපහසුවේ. හරි අපි දැන් ඉස්ක්‍රච් වැඩසටහනට පිවිසමු. වැඩසටහනට පිවිසිලා කලින් දවසේ මම කරපු වැඩසටහන මේ විදියට සෙව් කරල තියෙනවා ඒ සෙව් කරපු වැඩසටහන මම මෙන්න මේ විදියට ඕපන් කරගන්නෝ. ඉතිං ඔයාල්ලට මතකඇති මොකක්ද මේ වැඩ සටහනෙන් උනේ කියලා ඉතින්න් නැවත වතාවක් දාලා පෙන්නන්නකො ඔන්න එකේ සිට මෙන්න මේ විදියට දස වතාවක් එකැන්නේ දහ වතාවක් මේ සංක්‍යාවන් ඔත්තේද ඉරට්ටේද කියලා නිරූපණය කරන එක තමයි මේ වැඩ සටහනෙන් කරන්න ඔන්න දහයට ගිහින් මේ වැඩ සටහන නතර වුණ මේ වැඩ සටහන මේ ප්‍රතිඵලයම ලැබෙන විදියට අපිට පුළුවන් නීට වඩා පොඩ්ඩක් වෙනස් විදිහකට කරන්න මම ඒක ඔයාලට මෙන්න මේ විදිහයට පෙන්නන්න අපි මේ ප්‍රෝගෑම් එක හදලා තියෙන්නේ මෙන්න මේ රිපීට් කියන බ්ලොග් එක යොදාගෙන අපි මේ ඉස්ක්‍රච්වලදි රිපීට් කිය මේගේ බ්ලොග් එකක් යොදා ගත්තට අපි නියම පෝග්‍රම්මින්වට ම් ොක්හරි ප්‍රෝග්‍රමින් ලැංවේජ් එකක් පාවිච්චි කරලා සොෆ්පයා එකක් එමනැත්තම් රුදුකාන්ගයක් සංවර්ධනය කරන්න ගියාම මෙන්න මේ වගේ කෝඩ්ඩ එකක් අපිට ලැබෙන්නේ නෑ. ඒයන්නේ මොකක්හරි රිපීට් කියල දීල කීයක් හරි අගයක් දුන්නම මොකක් හරි කොටසක් නැවත නැවත වතාවක් ඒ දීපපුුවක්ගේ ඒ පුුණර්කරණයක් වීම සිදුවෙන්නේ නෑ. ඉතිං ඒ නිසයි මම් එන්න මේ වගේ වෙනස්විදියක් ට කරලා පෙන්න්නන් මේ කන්ට්‍රෝල් කියන කැටගර එකේ තියෙනවා මෙන්න මේ වගේ බ්ලොග් එකක් රි අ මෙන්න මේ බ්ලෝ එකත් රිපීට එකක්ම වගේ තමයි මේක පොඩි වෙනසක් තියෙනවා මෙන්න මෙතනොයාලට දැකගන්න පුළුවන් අගයක් සටහන් කරන තැනක් වෙනුවට අ ඩයිමන්්ශේප් එක මෙන්න මේ වගේ හිස්තැනක් ලබාදීලා තියෙන අපි දන්න මේ වගේ හිස්තැනක් දෙන්න මොකොටද මේ වගේ තැන්වලට තමයි මොකක් හරි කොන්දේසියක් යොදන්නේ කොන්දේසිය කියන මොකක් දෙගලා කලින්වීඩියෝ එකෙත් අපි කතා කලා ඒ නිසා නැවතමං ඒක ගොඩක් පැහැදිලි කරන්න යනෑ අපි මේ දසවතාවක් මේ විිදිට මේ නැවත නැවත සිදු වෙන්න කියන්න නැතුව අපි මෙතැදි කොන්දේසියක ස්වරූපයෙන් ඒක කියන. මේ ඔපපරේටර්ස් කියන තැනට ගිහිල්ලා ි ගන්නෝ මෙන්න මේ බ්ලොග් එක සමාන ලකුණ තියෙන. අපි කියනවා දැම් මෙතැ දි වෙනස්සෙන්න්නෙ මොකක්ද මෙන්න මේ කවන්් කියන වේරියබල් එකනේ එතකොට මෙන්න මේ කවුන්් කියන වේරියබල් එකේ අගය. අපි ගන්නෝ එක මේ පලවෙනි හිස්තැනට. අරගෙන ඒක දහය වනතෙක් න දහයට සමාන වනතේක මෙන්න මේ... ක්‍රියාකාරකම මෙන්න මේ ඇතුළි දීල තියෙන කොට ස්ටික සිදු කරන්න කියලා එතකොට අපිට මෙ මේ රිපීට් කියන්න බ්ලෝ එක අවශ්‍ය ැහැ අපි ඒක මෙන්න මේ විදියට අයිං කරම්. ද මේක මෙතනට සම්බන්ධ කරලා අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා බලමු මොකද වෙන්න කියලා. ඔන්න කලින් පරිදිම එක දෙක තුන මේ විදිහට ඔත්තේංක්‍යාවක් ද ඉරට්ටේ සංක්‍යාවක්ද කියලා දක්වමින් මේ වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක වෙලා අපි බලමු ඔවු ඔන්න දහය කියනල් අගේ ලැබුණට පස්සේ කලින් විදිහටම වැඩසටහන අතර වුණ යොදාගත්ත බ්ලොක්් එක වෙනස් වනාට ලැබෙන ප්‍රතිඵලය වෙනස් වනේ නෑ එහම නේද ඉතින් මේ විදිහට දැන් ඔයාලට තේරනොව ඇති අපි පෝග්‍රමින් කරනකොටත් ඒගන්නේ මොනොහරි වැඩ සටහ නිර්මාණය කරන කොටාත් එක්කම ප්‍රතිඵලය ලබාගන්න පුළුවන් ක්‍රමවේද කහිපයක් තියෙන. ඉතින් මං මෙන්න මේ ක්‍රමවේදයව ඔයාලට කියල දුන්නේ අපි කවදහරි නිියම පරෝග්‍රමීින් කරනකොට කියැන්න ප්‍රෝග්‍රමින් ලැංක්වේජ් එකක් කියැමනැත්තම් පරිගැනක ක්‍රමලයක කරන භාෂාවක් යොදාගෙන මේ දේවල් කරනකොට මෙන්න මේ කොන්දේසියක ස්වරූපයෙන් මේ අගයක් ලබාදීම ගොඩක් වැදගත් වෙන. ඉතින් මේ ක්‍රියාවලිය අපිට තව දුරටත් පොඩ්ඩක් සංවර්ධනය කරන්න පුළුවන්. මෙතන දහය කියනගේ අපි නෙදුන්නේ හිතන් දැ අපි මේ සොෆ්ටය එක කහෙමනැත්ම් ප්‍රෝග්‍රම් එකහදන්නේ තව කෙනෙකුට භාවිතා කරන්න. එදකොට ඒ කෙනට අපි මේ ටික පෙන්න්න එනැහැ අපි දෙන්න මෙන්න මේ ස්ටේජ් එක කොටස විතරයි. දැන් අපි හිතමුකෝ ඒ ප්‍රෝග්‍රම් එක භාවිතා කරන කෙනට දහයට නෙවෙේ ඊට වඩා වෙනස් අගයකට ගණන් කරන්න ඕනේ කියලා. එතකොට කොහොමද ඒ භාවිතා කරන පුද්ගලයා ඒ වෙන අගයක් මේකට ඇතුළත් කරන්න. ඒ ඇතුළත් කරන්න අපිට මෙන්න මේ විදිට විධානයක් දෙන්න පුළුවන්. ඔයාලට මතකයි ඉස්පයිට් යම් දෙයක් අහනෝ ඒ අහන් අපි මෙන්න සන්සින් කියන තැන තියනෝ මෙන්න මේගේ ආස් කියලා මෙන්න මේගේ ගැටලුවක් තියෙන බ්ලොග් එකක් තියනවා මේ බ්ලොග් එක අපි වැඩ සටහන ආරම්භ වෙද්දිම මෙන්න මෙතැට දාමු ඒ දැම්මට පස්සේ ස්ප්‍රයිට් අහනවා අපි මෙන්න මේ විදිහට දෙමු ම මේ සිංහල භාෂාවෙන්ම ඇතුළත් කරන්නම් ගණනය කළයුතු උපරිම අගය ඇතුළත් කරන්න හරි අපි ඔන්න ඔය විදිහට දීලා මෙ එකක් දුන්නම අපි දන්නවා මේ ලබා දෙනදේ ඇතුළත් කරන්න නෝනික හටද අපිට මේකටත් තව වේරියබල් එකක්ඕෝනි වෙනවා ඉතිං කොහොමද අප මේ වේරියබල් හදන්නේ අපි යනවා මෙන්න වේරියබැල් කියන කැටගරියකට ගිහිල්ලා ලම මේ දන්න දෑ? මේවරියබල් අපි මෙතන දෙනෝ උපරිමගාණනේ අපි ඒ ඉංග්‍රීසි භාෂාවෙන් විදිහයට දෙමු මැක්ස් වගේ ඔන්න ොහොමදීලා අපි යෝකේ කරම් ඔන්න මැක්ස් කියලා බේරියබල් එකක් අපි ක්‍රියට් කලා දැම් මේ වේරියබල් එක කොතනටද එන්නේ ඒ එන්න නෝනි මෙන්න සේට් කියන බ්ලොග් එකක් අරගෙන අපි ඒ කවන්ට් නෙවෙයි මොකක්ද මැක්ස් කියන අගේ ලබා දෙන්න ඕනි කියටදමැක් සමානවෙන්න ඕනිි අපි ඇතුළත් කරනු ලබන අගයට අපි ඇතුළත් කරනාගිය කොහොමද මේකට ගන්නේ මෙ මේ සන්සින් කියන තැන තියෙනවා ආන්සර් කියලා මෙන්න මේ වගේ බ්ලොග් එක අපි කියනවා මෙතනද මැක්ස් කියන අගය සමාන කරන්න අපි ලබා දෙන ආන්සර් එකට කියලා ඒ විදියට දෙනවා එතනින් එහා කිසිම දෙයක් අපි වෙනස් කරන්න යන්නේ නෑ හරිද එතකොට තබ එක්කම එක දෙයක් අපිට වෙනස් කරන්න තියනෝ මොකක් ද repeatට මොකක් වෙනකද. කවන්් සමානයි දහය වෙනකං නෙවෙයි කවුන්් සමාන වෙන්න ෝනි මොකට ද කවුන්් කියන අගය මෙන්න මේ මැක්ස් කියන අගයට සමානවන තෙක් මේක්‍රියාවලිය සිද වෙන්න කියලා මම මෙන්න මේ විදිහයට මේක රන් කල්ල පෙන්නන්න. ඔන්න අපෙන්ගහනවා ගණනය කළ යුතු උපරිම අගය ඇතුළත් කරන්න කියල. දැන් අපි මෙතැන්ට මං වෙලාව යන නිසා ගොඩක් දීර්ග සංඛයා දෙන්නේ මම ලබා දෙන්නම් හය වගේ අගයක් ඔන්න හය. දීල මම එන්ට කලාම ඔයාලට දැකගන්න ලැබෙ මේ මැක්ස් කියන අගය හයට සමාන වුණ. එතකොට කවන්් කියනාගේ ප්‍රමාක්‍රමයෙන් වර්ධනය වෙවිී ඉදිරියට ඇවිද හය වුනාට පස්සෙ මොකොද වනේ ඔන්න වැඩසටහන එත්තනින් අවසන්න වුනා. අපි වෙනත් අගයක් නැවත ලබාදීල බලමු හයවෙනුවට ම වැඩසටහන යන වෙලාවාඩු කරන්න ඕන නිසා කෙටියාගයන් විතරක් දෙන්න හොදේ අපි හතර වගේගයක් දෙමු අපි හතර දලා එන්ට බටන එක ප්‍රෙස් කලොත් එක ඔත්තේ සංක්‍යාවකි දෙක ඉරට්ටේ තකොට තුන ඔොක්තේ යත් හතර ඉරට්ටේ. එතනින් එහාට කියනවද නෑ. එතනින් එහාට කියන්නන්නේ නෑ මොකද අපි කියලා තියෙන්නේ මේ මැක්ස් කියන අගයට සමානවනතෙක් පමණ කවන්් කරන්න එහෙමන ඇත් නම් ගණන් කරන්න එතනින් එහාට ගණන් කරන්න කියලා අපි කියල නෑ. ඒ නිසා මතකතියා ගන්න මේ ක්‍රමවේදය අපිට යම් තරමකට මේ වැඩසටන තිබුණට බඩා දියුණු කරන්න හේතුවෙනවා ඉතිං රිපිට් කියන බ්ලෝ එක පාවිච්චි කරලත් මේකම කරන්න පුළුව මම බෑ කියන්නේ නෑ හරිද ඒවත් තේරුම්ගන්න මම මේ කියන්නේ මෙන්න මේ වගේ කොන්දේසියක ස්වරූපයෙන් මේ පුනර්කරණය කිරීම මෙම නැත්තම් ක්‍රියාවලියයක් නැවත සිදු කිරීම අපිට ඉගෙනගෙන තිබීම ඉතාමත් වැදගත් වෙනවා රි ගනක වැඩ සටහන් කරනයේදී. අද වීඩියෝ එකින් මං කතා කරන්න බලාපොරොත්තු වෙන්න මේ කොටස ගැන විතරයි ඉතින් වෙනදට වඩ තිකක් විතර කෙටි විඩියෝ එකක් වුණා ඉතිං කාලය තව පොඩ්ඩක් තියෙන නිසා මම තව පොඩී කොටසක් කරන්න අපි හැමදාම මෙන්න මේ වෙන් මොකක්ද මේ ග්‍රීන් ෆලග් කලික්් මෙහෙ මනේ පටන් ගන්න අපිට වෙන විදිහකටන්ගන්න බැරිද මේ එක. එහෙමනෑ නේද අපි මේ වැඩ සටහන පටන් ගන්න තව ක්‍රම ගොඩක් තියනවා. ඉවෙන්ට්ස් කියන කැටගරියකට ගියාම ඔන්න බලන්න අපිට තියන ග්‍රීන් ෆලග් එක වෙනුවට වෙන් කියලා මෙන්න මෙතන මේ වගේ බ්ලෝ එක. මේක තියන ව පේස් Ke ඒ කියන්නේ පේස් Butන් එක පස් කලාම අපිට මේක මේ විදිහට දීලා අපි Greenන් Fla් එක ලික් කලෝත් වැඩ කරනවද අපි මේ අයින් කරම් දැන් ග්‍ර Fla් එක ලික් කලාට වැඩකරනවද ෑ මොකොද අපි ස්පriteයි් කිය තිෙ greeන් Flaග් එක ලික් කලාම වැඩ කරන්න නෙවෙයි ස්පේස් Butන් එක ප්‍රස් කලාම වැඩ කරන්න කියලා දැන් ඔන්න මම මගේ කබෝඩ් එකේ ස්පේස් බටන් එක ප්‍රස් කරනවා ඒ ප්‍රස් කලාම ඔයාලට පේනවා මේ වැඩ සටහන ක්‍රියාත්ම කෝුණා මේ ම ාවව කරන්න යන්න අපි මේ ස්ටොප් කරමු ස්පේස් බටන එකත් විතරද දාන්න පුළුවන් අපි මෙන්න මේ ප් down් arrowරෝ එක ලික් ලොත් ඔවැලට දැක ගන්න ලැබෙයි තවත් ගොඩාක් අකුරු මේ කබෝඩ් එකේ තියෙන සියලුම බටන්වට වගේ මෙන්න මේ විධානය අපිට දෙන්න පුළුවන් අප arrow down arrowැරෝ ඒ න්නේ අපි මේ ඒ හිස්තයන වවැනි කීබෝඩ් එකඒ වටේ එම නැත්නම් A අකුර B අකුර මේ ඕනිම කී එකකට අපිට මේ විධානය දෙන්න පුළුවන්. කීබෝඩ් එක විතරක් නෙවේ අපිට මේ කයින් කරලා අපි දුන්නොත් When This isritelick ඒ කියන්නේ මෙන්න මේ ස්ප් කලික් කලාම ක්‍රියාත්මක වෙන්න දැන් අපි ග්‍රන් Fla් එක කරාට වෙන්න ස්පේස් බට්න එකැබුවට වෙන්න නෑ මොකක්ද කරන්න ඕනේ. ස්පයි් මතlickික් කලොත් අන්න බලන්න වැඩසටහන ක්‍රියාත්මක වුණා. ඉතිං මේ බ්ලොක්් එකේ අදහස තමයි ස්ප්‍රයිට් මත කලික් කලාම වැඩසටහන ක්‍රියාත්මක වෙන්න කියන එක. මේ වැඩ සටහන ක්‍රියාත්මක වන ආකාරය ගැන තවත් විවිධ ආකාරයේ උපදේස් ලබාදීමේ හැකියාව මේ වැඩසටහනේ තියනවා. ඉතිං ඔයාලටත් පුළුවන් මේ එකේ ට්‍රයිකල්ල බලන්න. මම හැමදාම කියනෝ වගේ ඔයාලට මේේදේ ඉගෙනගන්න ඕඩනම්. අවදාවත් වීඩියෝ බලලා එම නැත්නම් පොත්පත් කියවලා එතනින් අත්තර වෙන්න එපා. ඔයාල මේක කරන්න නැතුව ඉන්න තාක්කල් කවදාවත් ඔයාලට මේ වැඩසටහන පුරුදු වෙන්නේ එම නැත්නම් හැකියාව ලැබෙන්නේ නෑ. වීඩියෝ එක අවසන් කරන කලින් මතක් කරනෝ තැනැල් එක සබස්ක්‍රයි් කරන්න ඒ වගේම ඔයාගේ යාලුවන්ටත් බලන්න වීඩිය එක ශයා කරන්න ඒ වගේම මතක් කරනවා learn.csdt.llk අපේ වෙබ්සයිට්ගේ රෙගිස්්ටර් වෙන්න. මේ සයිට් එක හර ඔයාලට ගොඩක් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. අපේ වෙබසයිට් ඉතින් තවම අලුත්න් ලොකු කටෙන්ට් එකක් නැතුව ඇති හැබැයි මේ සයිට්ක මේ විදිහට විතරක් තියෙන්න්නේෙ නෑ? අනි වාරෙන්ම සම්බන්ධ වෙන්න. මොකද මේ කිසිමදේකට ඔයාලට රුපියලක්වත් වැයවෙන්නෙ නෑ. ඒ නිසා ඉතින් මේ සම්බන්ධවීමෙන් කිසිම පාඩුවක් වෙන්නෙ නෑ කියලා මම ඔයාලට පොරොන්දු වෙන. ඉතින් මේ දේවල් මතක් කරමින් වඩියෝ එක අවසන් කරනවා. ඩියය එකක ලපුහමෝටම ස්තුති අයුබෝන්.